අයිබුවන් සුබෝදසනක්. නිරෝගී බවත් එක්ක පැහැපත් බව ඔබට මට අපි හැමෝටම ලැබෙනවා නම් මම දන්නවා ඒකට කාන්තාව විදිහට අපි හැමෝම කැමති. ඉතින් නිරෝගී සම්පත උතුම්ම සම්පත කියලා කියනවනේ නේද? ඒ සම්පත අපි කරා ළඟා කරගන්න තමයි අපි හැමෝම හැම මොහොතෙම උත්සාහ කරන්නේ. නිරෝගී පැහැපත් බව ගෙනෙන නයිව් හර්බ්ස් පිළිබඳව අද අපි බොහෝ දේවල් කතා බහ කරනවා. නයිව් හර්බ්ස් ගැන කතා කරනකොට නයිව් හර්බ්ස් පිළිබඳව විශ්වාසය බොහෝ දෙනා දිනාගෙන තියෙනවා. මේ විදිහට ඇත්තටම බොහෝ දෙනා අතර විශ්වාසය දිනාගෙන තියෙන්නේ, බොහෝ දෙනා අතර විශ්වාසය පැතිරිලා තියෙන්නේ මේ ඇත්ත ඇති සැටියෙන්ම ඔබට පවසන නිසා. දැන් සාමාන්‍යයෙන් නයිව් හර්බ්ස් පාවිච්චි කරන ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම්, ඔබ වැරදි ආකාරයකට ඒ පාවිච්චි කරනවා නම්, ඒකටත් හොඳ පිළිතුරු, ඒකටත් හොඳ පිළියම් ඔබට අනිවාර්යයෙන්ම නයිව් හර්බ්ස් තුලින් ලැබෙනවා. ඒ වගේම තමයි දැන් විශේෂයෙන්ම කියන්න ඕන ඔබගේ වැඩි පහසුව සඳහා දැන් නයිව් හර්බ්ස් පාවිච්චි කරද්දී ඔබට යම්කිසි ගැටලුවක් මතුවලා තියෙනවා නම්, ඔබගේ අනන්‍යතාවය රැකෙන විදිහට ඔබගේ ගැටලුවට පිළිතුරු ලබා දෙන්න සූදානමින් ඉන්නවා. විශේෂයෙන්ම ඔබ නිතර Facebook භාවිතා කරන කෙනෙක්, ඉතින් මතක් කරන්න ඕන ඔබගේ මුහුණේ පැතිකඩක හරි ඡායාරූපයක් අරගෙන නයිව් හර්බ්ස් වල Facebook එකට වට එවන්න පුළුවන්. එහෙමත් නැත්නම් WhatsApp හරහා Viber හරහා ඔබේ ගැටලු යොමු කිරීමේ අවස්ථාව ඔබට තියෙනවා. ඒක ඔන්න මුලින්ම මතක් කළා දැමම ඔබට ක්‍රියාත්මක වෙන්න පුළුවන් නිසා. අද අපි මේ නයිව් හර්බ්ස් පිළිබඳව කතා බහ කරද්දී අපිත් එක්ක එකතු වෙනවා අපි හැමදාමත් අපිට හුරු පුරුදු ඔබේ ආදරණීය ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී, කේශ අලංකරණ ශිල්පිනී ජැකී අපොන්සු. අයිබෝන් සුබෝදසන. අයිබෝන් සුබෝදසන. වගේම තමයි අපිත් එක්ක අවුරුදු ගණනාවක් තිස්සේ එකතුලා ඉන්න අපේ වෛද්‍යවරිය තමයි අදත් අපිත් එක්ක එකතු වෙන්නේ, ඉෂාරා සඳමිනි, ආයුර්වේද වෛද්‍යවරිය. ඉෂාරා, අයිබෝන් සුබෝදසන. අයිබෝන් සුබෝදසන. හොඳයි ජැකි, මම ඔබෙන් මුලින්ම දැනගන්න කැමතියි දැන් නයිව් හර්බ්ස් පාවිච්චි කරන්න මුලින්ම ගන්න කෙනෙක් දැන් ඇත්තටම Facebook හරහා ඔවුන්ගේ පින්තූරයක් මුලින්ම එවිය යුතුයිද, එහෙමත් නැත්නම් දුරකථන ඇමතුමක් හරි දීලා තොරතුරු දැනගත යුතුයිද, නැත්නම් මුලින්ම සමයවිල්ලා චෙක් කරලා නයිව් හර්බ්ස් පාවිච්චි කරන්න ඕනද කෙනෙකුට? මොකද එහෙම හිතෙන්න පුළුවන්, මොකද Facebook පිටුවට ඒ වගේ ගැටලු හුඟක් ලැබිලා තිබුණා. ඔව් ඇත්තටම මානි, එහෙම එවන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. නමුත් එහෙම නැහැ, ඔබට ඔබගේ හම හඳුනා ගන්න පුළුවන් නම් මොන වගේ හමක්ද කියලා. ඔබ බ්ලීචින් මොන හරි ගාලා නැත්තම් ඔබේ හමේ වර්ගය අනුව ඔබට ගිහිල්ලා ෆැන්සි ෂොප් එකකින්, ෆාමසි එකකින් ඒ වගේ මේ ප්‍රොඩක්ට් එකේ ඕනම දෙයක් ගන්න පුළුවන්. ෆේස් වොෂ් එක, ඩේ ලෝෂන් එක, නයිට් ක්‍රීම් එක, ඒ වගේම නයිව් ෆෑනර්ස්, නයිව් රෝස්, ඒ කැමති දෙයක්, ස්ක්‍රබ් එක වෙන්න පුළුවන්, ෂැම්පු එක වෙන්න පුළුවන්, ඕනම දෙයක් ගන්න පුළුවන්. අපි කාවවත් හමු වෙන්න අවශ්‍ය නැහැ. නමුත් ඔබට බ්ලීචින් ආසාදනයක් තියනවා නම් ඔබ ප්‍රවේශම් වෙන්න ඕනේ ඒ රේන්ජ් එකට යන්න නැතුව නයිව් හර්බ්ස් කියලා සඳහන් කරලා තියෙන ඇලෝ ෆේස් වොෂ්, ඇලෝ ජෙල් සහ නයිව් රෝස් පමණක් භාවිතා කරන්න ටික කාලයක්, මාස 8ක් වගේ කාලයක්. නමුත් අපි බෝනස් එකක් වගේ චාන්ස් එකක් දීලා තියෙනවා ඕනම කෙනෙක්ට. අවශ්‍යතාවයක් තියෙනවා නම් නොමිලේ අපි හැම චෙක් කරනවා සලොන් ජැකී ආයතනවල, කටුබැද්ද මීගම. ඒක අවශ්‍ය නම් ඇවිල්ලා කරගන්න පුළුවන්, කිසිම බලකිරීමක් නැහැ. මොකද සමහර අයට හැම පැහැදිලිව එළිය තිබුණාට ඇතුලේ ඩැමේජ් එකක් තියෙනවද කියලා දැනගන්න ඕනේ. හේතුව තමයි කාලෙකට කලින්, ඒ කියන්නේ අවුරුදු 5කට හරි 2කට කලින් බ්ලීචින් මොන හරි, එහෙම නැත්නම් වයිට්නින් මොන හරි භාවිතා කළා නම් එලියෙන් කොහොමද හොඳට තියෙන්නේ, ඇතුලෙන් නරක් වෙලාද, සෛල ඩැමේජ් වෙලාද කියලා, ආසාදනයකට ලක් වෙලාද, එහෙම දැනගන්න අවශ්‍ය අයට අපි කියන්නේ ඇවිල්ලා හැම චෙක් කරගන්න. එහෙම නැත්නම් බිබිලි දාලා නම් අලුහම් වගේ පුල්ලි පුල්ලි ඇවිල්ලා නම්, එහෙමත් නැත්නම් කටවටේ කළු වෙලා නම් ඒ වගේ අයට අපි කියන්නේ ෆොටෝ එකක් පුළුවන් නම් එවන්න. ඒතර අපි තව දුරටත් උපදෙස් දෙන්න පහසුයි. එහෙම මිසක් ඔබ එවිය යුතුමයි කියලා එකක් නැහැ. ඔබට පහසුව සඳහා තමයි අපි කියන්නේ ඒ වගේ වන්න පුළුවන් නම් හොඳයි කියලා. එහෙම නැතුව ඕනම කෙනෙක්ට දැන් අම්පාරෙන්, වවුනියාවෙන්, ඒ වගේ දුර බැහැර ඉඳන් අපි දන්නවා එන්න අමාරුයි, ඇඹිලි පිටියෙන් ඒ වගේ ඇයට අපි කියන්නේ ඔබගේ හැම තේරුම් ගන්න, නැත්නම් අපිට දුරකථන ඇමතුමක් දෙන්න, අපි උදව් කරන්න මොන හැමද්ද ඔබට තියෙන්නේ කියලා හඳුනා ගන්න. ඊට පස්සේ ඔබට ගිහිල්ලා වෙළඳපළෙන් නයිව් හර්බ්ස් කියලා ඉල්ලුවම ඒ රේන්ජ් එක භාවිතා කරන්න පුළුවන්. හොඳයි ජැකී, පැහැදිලිවම ඔබට කිව්වා දුරකථන ඇමතුම් මංකත් මං ඒත් එක්කම ඔබට මතක් කරන්න වැදගත් වේවි. 077.103.794 කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි 077.103.798 කතා කරන්නත් පුළුවන්. ගැටළු යොමු කිරීමේ අවස්ථාව තියෙනවා. අයිෆාමෑන් නියුට්‍රා පුද්ගලික සමාගම මායලිය ජයලකින ලිපිනේට අදත් ගැටළු බොහොමයක් යොමු කළ තියෙනවා ජැකී. අපි මේ පිළිබඳව සාකච්ඡා කරනවා ඉදිරියේදී ඔබේ ගැටළුවට වෙන්න පුළුවන් පිළිතුරු ලැබෙන්නේ. ඉතින් අද විශේෂ දවසක් ඉෂාරා,
උපන්දිනය සමරන්නේ ඔබේද එවනත ඔබේ දියණියගේද හන්දන්න ඔබේ කියලා ඉතින් ඔබට සුබ පැතුම් එකතු කළා අයිෆාම ආයතනය ඔන්න ඔබ නිතර පාවිච්චි කරන ආලේපන වර්ග එකතු කළා තිනවා අපිත් එක මම හිතන්නේ අවුරුදු ගණනාවක් තිස්සේ එකතු වෙලා අපිට දැනුම ලබා දෙනවා සුබ උපන්දිනයක් කියලා මමත් ඔබට විශ් කරනවා සුබ උපන්දිනය මේක ඇත්තටම සර්ප්‍රයිස් එකක් මම ඉන්නේ හිතුවේ දර්ශකමට කිව්වෙවත් නෑ කියන්නේ නෑනේ නේද සුබ කරවන්නේ හැමෝටම මුලින්ම අයිෆාම ආයතනය ස්තුතියි ඒ වගේම සන්වහනිය එතන වාර චැකි හැමෝටම ස්තුතියි ඇත්තට මේක සර්ප්‍රයිස් එකක් ඉතින් හැමෝටම ස්තුතියි කියලා තමයි අයියා කියන්නේ මොකද වශිර නැහැ මේක බලාපොරොත්තු නොවුණු දෙයක් නිසා ඔබ නිතර පාවිච්චි කරන ආලේපන වර්ග තමයි ඔබට තෑගි විදිහට හම්බෙලා තියෙන්නේ මොකද දැන් මේව තමයි ඇත්තටම මේ තෑගි විදිහට ලැබෙන්නටම ඕන දේවල් ඔව් සුපුරුදු විදිහටම තියෙනවා මේ බොඩි ලෝෂන් එක තියෙනවා ඇලෝ ජෙල් එක ඇලෝ ෆේස් වොෂ් එක ඒ වගේම මම සාමාන්‍ය සමස්ත සඳහා පාවිච්චි කරන බොඩි ක්‍රීම් එක ඒ වගේම නයිට් ක්‍රීම් එක ඒ ටික ඒ විදිහටම තියෙනවා තව කන බොන දේවල් ටිකක් තියෙනවා ඇලෝ ජෙල් දෙකක් තියෙන එකක් මං හිතන්නේ හස්බන්ඩ් එකක් ඔයාලට එහෙම නෑ යාට මම හිතන්නේ වෙනම දෙන්න වෙනවා මොකද ඇලෝ ජෙල් කියලා කියන්නේ අපේ ගෙදර කන බොන දේවල් වලට වඩා බොහොම ජනප්‍රියම නිෂ්පාදනය බවට පත් වෙලා තියෙනවා ඉතින් ඒක හැමදාමත් කියන්නේ මම දැන් හස්බන්ඩ් එකතු නම් කියන දේක් තමයි මේක මේ මූණට ගන්න නිෂ්පාදනයක් විතරක් නෙමෙයි බහුකාර්ය නිෂ්පාදනය බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒකේ තියෙන ප්‍රතිලාභ මොනවද කියලා අපි හැමදාම කතා බහේදී අපි කතා කරනවා. ඉතින් ඒ නිසා ප්‍රේක්ෂකයන්ට 아무තු අලුත් දෙයක් නෙමෙයි. ඒක හැමෝම දන්න දේවල්. නැවතත් ස්තුතියි අයිෆාම ආයතනයට. හොඳයි. ඒ වුණා ජැකි අපිට ලැබිලා තියෙන ගැටලු අපි එකින් එක සාකච්ඡා කරගෙන යමු. මුල්ම ගැටලු යොමු කළා තියෙනවා ෂර්මිලා නිකවැරටි ඉඳලා. අය ඔබෙන් අහනවා නිමිස් එදා අපිව ඇලර්ජල් හඳුනා ගන්න හැටි පෙන්නපු එක ගැන ලොකු දෙයක් කියලා. එදා අපි වැඩසටහනේදී පෙන්වන ජැකි. තව එකක් තියෙනවා ඒකේ යන්තම් තමයි කොළ පාට තියෙන්නේ කියලා ඒ සඳහන් කළා තියෙනවා. ඔව් ඇත්තටම ඒක ගොඩාක් අයට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා. කොළ තද කොළ පාටටත් තියෙනවා ඇලර්ජල් මම ඒක පෙන්නන්නම්. මේ තද කොළ පාටට තියෙන එක හඳුනා ගන්න ලේසි. දැන් මේ වගේ පාටක් තියෙද්දි ඔබට හඳුනා ගන්න මම හිතන සමීප රූපයක් පෙන්නුවොත් හොඳයි. මේක තමයි භයානකම දේ. මොකද මේ කෝමාරිකා මේ ලාවට කොළ දාලා එහෙටත් නැහැ මෙහෙටත් නැහැ. මේක ටිකක් රවට්ටන සහගතයි කියලා මට හිතෙනවා. මොකද මේ බලන්න. මේක ගොඩාක් මේ අඩුයි ලා කොළ පාටයි. ඉතින් ඒතකොට නොමග යන්න පුළුවන්. නමුත් මේක හොඳටම කොළ පාටයි. කොළ පාට තියෙන්න විදිහක් නැහැ ඇලෝජෙල්. ඔබට පේනවා ඇති ඒ දෙකේ වෙනස. මේක ලාවට කොළපාටයි මේක හොඳටම කොළපාටයි. දැන් මේ කොළපාටට අපිට කොමාරිකා ඉත්ත බැලූ බැල්මට කොළපාටට පෙනුනට ඒ පොත්ත ගන්නේ නැහැ. අපි කොමාරිකා මූණේ ගාද්දි හරි ඇඟේ හිසේ සිට පතුල දක්වා ගන්න පුළුවන්නේ. නමුත් කොළපාටට පෙනුනට අපි ඒ පොත්ත ගන්නෑ. පොත්ත පොඩ්ඩක් හරි ගෑවුනොත් කසන්න ගන්නවා. ඉතින් ඒ අහිතකර සංඝටක අයින් කළා තමයි සැබෑ ඇලෝජෙල් අපේ ඇලෝජෙල් එක හදන්නේ. එතකොට ඒක වර්ණයක් නැහැ. වර්ණයක් කොහෙත්ම නැහැ. ඉතින් මේ ලා පාටට කොළ තියෙන එක ගොඩාක් භයානකයි. මොකද මේ තද කොළ පාටයකට එක්ක පොත්ත කලවම් කරලා එතකොට ආසාත්මිකතාවයක් ඇති වෙන්න පුළුවන්. නමුත් මේ ලා කොළ පාටයක වර්ණයක් එකතු කළාද පොත්තෙන් ටිකක් කලවම් වෙලාද අපිට හිතා ගන්නවත් බෑ. ඉතින් ගොඩක් ප්‍රවේසම් වෙන්න කියලා කියන්නේ මම හිතන්නේ අපිට මේ මානි SMS ගොඩාක් මට ආවා ස්තුති කළා ඇලෝජෙල් එක පහදා දුන්නා කියලා. ඒකයි අපි හිතුවේ අදත් අපි පොඩ්ඩක් ඒ පාට පෙන්නලා පහදා දෙන්න ඕනේ කියලා. ඔබ වෙළඳපළට ගිහිල්ලා ඇලෝජෙල් ඉල්ලනකොට ඇලෝජෙල් කියලා නිකන් ඉල්ලන්නේ නැතුව නයිව් හර්බ්ස් ඇලෝජෙල් කියලා ඉල්ලන. දැන් ගොඩාක් ඇලෝජෙල් පොපියුලර් වෙච්ච කාලයක්. මං හිතන්නේ ඉස්සරහට මේ ඇඳුම් සෙරප්පු පවා ඇලෝජෙල් කලවම් කරයිද දන්නේ. ඒ තරමටම පොපියුලර් වෙලා තියෙන්නේ. සෝදන කුඩු වලටත් ඇලෝජෙල් ඇවිල්ලා තියෙනවා දැන්. මොකද ඒක මේ අතින් අල්ලද්දී අතට සුමුදුයි කියලා ඒ තරම් ජනප්‍රිය වෙලා. ඉතින් තව මොනවා මොනවල් වලට ඇලෝජෙල් එකතු කරයිද දන්නේ. එච්චර කොපි කරන ලෝකයක්. ඉතින් ඔබ ඔරිජිනල් ඇලෝජෙල් එක නයිවර්බ්ස් එකේ ඇවිල්ලා තියෙනවා. ඔබ බය නැතුව භාවිතා කරන්න. ඇලෝජෙල් එක ගානකොට දැන් මේ අනුරවත් මතක් කරන්න ඕනේ. අනුරගේ ප්‍රියතම එක මමත් ප්‍රියතම දේ මගේ ඇලෝජෙල් එක. මම හිතන්නේ ඉෂාරත් ඇලෝජෙල් වලට හරියට ඇලුම් කරනවා. ඉතින් ඒක ඒ තරම්ම ජනප්‍රිය විතරක් නෙමෙයි. ඒ තරම්ම මම හිතන්නේ මේ හරි ෆ්‍රෙන්ඩ්ලි ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඒකෙන් ගොඩාක් සුවය ලැබෙනවා. බ්ලීචින් ආසාදන වලට විතරක් නෙමෙයි. අපිට ආසාදන නැහැ. ඒත් අපි ගානවා. නමුත් ඒක මතක තියාගන්න හිසේ සිට පතුල දක්වාම ගා ගන්න පුළුවන් දෙයක්. ඉතින් ඒ ඇලෝ ජෙල් එක ඔරිජිනල් ඒක භාවිතා කරොත් ඔබට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම ජැකි මේ මානි මම පුංචි බාධාවක් කරනවා. දැන් මම මේක කලින් දැනගෙන හිටියේ නැහැ. මම ජැකි අතර ගන්නකොට මම දැක්කේ දැන් දෙකේම තියෙන ඇලෝනේ කොමාරිකා. හැබැයි බලනකොට තේරෙනවා එකක් මේ දිය වෙල වැක්කිරෙනවා. එකක් ටිකක් මේ ටිකක් ඊට වඩා ඝන කමඩ තියෙනවා. ඉතින් කොමාරිකා නම් තියෙන්නේ මේ දෙක එකම වර්ණ වෙනස තියෙනවා. හැබැයි එකම විදියට තියෙනවනේ. ඉතින් ඒකම හිතා ගන්න පුළුවන් මේකේ සංයුතිය මොකක් හරි වෙනසක් තියෙනවා.
ඒක පැහැදිලිවම අපිට මේ මොහොතේ උදාහරණයක් දැන් ගන්න වෙලාවේ දැක්ක දේ තමයි සඳහන් කළේ. හොඳයි. ඉෂාරා ඔබටයි ඊළඟ ගැටලුව යොමු කරලා තියෙන්නේ netmi apsara wewel deni ඉඳලා ඔබෙන් මේ වගේ ගැටලුවක් අහලා තියෙන ඔබ ආයුර්වේද වෛද්‍යවරයෙක් නේද? ඇත්තටම මේ knife fairness වෙනුවෙන් පෙනීන බටහිර වෛද්‍යවරු කියනවා glutathione අධි මාත්‍රාවෙන් ගන්න එපා කියලා. ඉතින් ඔබ මේ ගැන මොකද කියන්නේ කියලා අහනවා. ඔව් මං හිතන්නේ මගේ මේ කතාබහ තුලදී දිගටම මේ සිදු කරමු දැන් වසර ගණනාවක් තිස්සේ කතා බහ කරනකොට එක වතාවක්වත් මං හිතන්නේ glutathione කියන වචනේ කියවිලා නැහැ. ඒක දැන් අනිවාර්යෙන් ප්‍රේක්ෂකයන්ට ගැටලුවක් වෙලා ඇති. ඇයි මම මේ නිෂ්පාදිනාත්මක මේ තරම් කාලයක් රැඳී සිටිනවා? ඇයි මම මේ ගැන කතා නොකරන්නේ කියලා. මම දන්නා glutathione බොහොම හොඳ දෙයක්, අපේ සමට බොහොම හොඳ වටිනා සංයෝගයක් කියලා. හැබැයි මම මෙතෙන්ට එන්නේ ආයුර්වේද වෛද්‍යවරියක් විදියට. ඉතින් ආයුර්වේද වෛද්‍යවරියක් විදියට මම කතා කරන විශේෂ ශේෂ්ත්‍රයක් තියෙනවා. ඉතින් ඒ ශේෂ්ත්‍රයට අදාළ නොවන සංඝටකයන් ගැන මම කතා කරන්නේ ජැකී රූපලාවන්‍ය ශිල්පියක්. තවත් බටහිර වෛද්‍යවරු මෙතෙන්ට එනවා. තවත් රංගන ශිල්පිනින් මෙතෙන්ට එනවා. ඉතින් ඒ අයට අයත් පරාසයන් තියෙනවා. ඉතින් මම ඇවිල්ලා මෙතෙන්ට මේ හෙයා ඩ්‍රෙසර් කෙනෙක් වගේ කතා කළොත්, රූපලාවන් ශිල්පිනියක් කෙනෙක් වගේ කතා කරොත් ඒක මං විහිළුවක් බවට මෙතන පත් වෙනවා. ඉතින් ඒක උඩ කෙනෙක් අහන්න පුළුවන් මම හඳුන්නා දුන්නේ එක විදිහකට, මම කතා කරන්නේ තවත් විදිහකට කියලා. ඉතින් එහෙම නෙමෙයි. ආයිෆාම ආයතනයේ මේ අය මේ කැටගරිස් වලින් තෝරගෙනක් තියෙන ඒ ආකාරයෙන් කතා කරන්නේ. ඉතින් අපිට දැනගන්නට ඕන ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අදාළව නම් මම ඒ ගැන කතා කළ යුතුමයි. ඉතින් මට අදාළ විශේෂ ශේෂ්ත්‍රයට අනුව ඉතින් කහ කුහුම කුමාරිකා වෙනිවැල් ගැට කුංකුම විටමින් ඊ විටමින් ගැන කතා කරනටත් වඩා විශේෂ මොකද විටමින් වර්ග කතා කරන්නේ බටහිර වෛද්‍යවරුන් කනිජ ලවණ ගැන. ඉතින් මට අදාළ ශේෂයන් ගැන මම හැමදාමත් කතා කරනවා. මොනවද මේ අදාළ සංගටකයි, මොනවද මේ ආයුර්වේද වටිනාකම? මොකද දැන් ගොඩක් අය කියන මේක ආයුර්වේදික ප්‍රොඩක්ට් එකක්, මේක හර්බල් ප්‍රොඩක්ට් එකක්. හැබැයි මොනවද තියෙන්නේ කියලා හොයන්නේ නැහැ. ආයුර්වේදීය වුණත් අපේ සමට අවශ්‍ය කරන තෙතමනය, පෝෂණය, වගේම හිරවලින් ආරක්ෂා කිරීම, අපි ඒසියට මේ වගේ ඉන්නවා, අපේ හැමේ තියෙන වතුර ටික වාෂ්ප වෙලා යනවා, ඉතින් එළියට පහළට බහිනකොට මේ ආකාරයට, එහෙමත් නැත්නම් සමේ මේ වෙනකොට ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා නම් පිම්පල් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් අහිතක රසායනික සංඝටක නිසා හානි වෙලා තියෙන්න පුළුවන්, ඒ වගේම අධික වියලිය තියෙන්න පුළුවන්, ඒ වගේම වියපත් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඔය ගැටලු निराකරණය කිරීම ඔන්න ඔය වගේ දේවල් තමයි මේ බොන සංඝටකේ උනත් තිබිය යුතු. ඉතින් ආයුර්වේද අන්තර්ගතයන් උනත් ඔය දේවල් සිදු නොකරන වෙනත් දේවල් තිබුණට වැඩක් වන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා තමයි මම ඉගෙනගත්තු මම මුලින්ම එකතු වුණු ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යාවක්. ඉතින් ඒකට මම විශේෂයෙන් මේ ගැන හැදෑරුවා. මොකද මගෙන් මේක අහන වැඩි. ඇයි ඔයා මේ ගැන කතා කරන්නේ? මොනවද මේකේ තියෙන වටිනාකම? ඔයා දන්නේ හින්දා අපිට මේක කියලා දෙන්නේ. ඉතින් මගතොටිදි මාත් එක්ක කතා කරනවා. ඉතින් ඔය නිසාම මම හිතුවා හැමදාමත් මම මේ ගැන විතරයි කතා කරන්න ඕන. ජැකී අයගේ ශේෂයට අදාළව කතා කරන බටහිර වෛද්‍යවරුන් වරියන් ඔවුන්ගේ ශේෂයට අදාළව කතා කරනවා. ඉතින් එහෙම තමයි ආයිෆාම ආයතනයේ මේ චේන් එක හැදිලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි වසර ගණනාවක්, මොකද අපි දකින සමහර අය දැන් අද ඉන්න එක නිෂ්පාදනකයක, හෙට ඉන්න තවත් නිෂ්පාදනකයක, ඒකත් විහිළුවකට පත්වීමක්. ඉතින් එහෙම වෙන්න ඕනේ නැහැ. අපි ඉගෙනගත් දෙයක් තියෙනවා, අපි නියෝජනය කරන්නේ අනුව, අපි මේ වෙනකොට සමාජයේ යම්කිසි නිලතලයක් දරනවා නම් ඒ නිසා තමයි අපිට කතා කරලා තියෙන්නේ. ඉතින් අපේ වගකීම අපේ ශේෂ්ඨට අදාළව කතා කිරීම. ඒ නිසා තමයි glutathione ගැන කතා නොකරන. හැබැයි මම හැමදාමත් කියනවා අපේ අතේ තියෙන ෆෝන් එකෙන් අපිට කෝල් එකක් ගන්නට වඩා ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම ඉන්ටර්නෙට් එකකින් හොයලා බලුවා. glutathione කියලා කියන්නේ බොහොම හොඳ සංගටකයක් අපේ සමේ සමට බොහොම වැදගත් පෝෂකයක්. ඉතින් ඒ ගැන මට වඩා දන්න මේ අය කතා කරනවා. ඉතින් ඔවුන්ට ඉඩ දීලා මට අදාළ විශේෂ ගැන විතරක් මම කතා කරනවා. මානි ඕක තමයි අපේ වෙනස. මේක තමයි ආයුෆාම එකේ වෙනස. හරි ලස්සනයි ඉෂාරා කතා කරලාදී අහන් ඉන්න මම හැමදාමත් ආසයි ආයුර්වේද වෛද්‍යවරයෙක් හැටියට ඇයගේ රාමුව තුල එයා කතා කරන්නේ. ඉතින් එහෙම හැමෝම කරනවා නම් මම හිතන්නේ මේ රට ඉතාමත්ම සුන්දර රටක් වෙයි. බටහිර වෛද්‍යවරුන් අපේ කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ glutathione ගැන ලස්සන තේරුම් කරනවා. ඒගොල්ලෝ ආයුර්වේද දේවල් ගැන එච්චර තේරුම් කරන්නේ නැහැ. මොකද ඒගලන්ටගේ රාමුව තුල ඒගොල්ලෝ කතා කරන්නේ. ඉතින් හැම ප්‍රොඩක්ට් එකම මේ විදිහට කතා කරනවා නම් මම හිතන්නේ සමාජයට වැරදි උපදේශයක්, වැරදි අදහසක් යන්නේ නැහැ. ගොඩක් ආයුර්වේද කියලා කියන අය ආයුර්වේද වෛද්‍යවරුන්ට අපි ගොඩක් ගරු කරනවා. ආයුර්වේද පැත්ත ඉෂාරා වගේ ටච් කරනවා නම් ඉතාමත්ම ලස්සනයි. අර වෙස්ටර්න් පැත්ත පොඩ්ඩක් ටච් කරනවට වඩා හොඳයි. ජැකි මං ආපුලා ඉඳලා අහන්න හිටියා ඔබ ආපුලා ඉඳලා ළඟින් තියාගෙන ඉන්න නයිව් හර්බ්ස් වල බූස්ට් එක නේද? ඔව්. ඇත්තටම මේක දැන් කියපු ගමන් දුවලා ගිහිල්ලා මේක හොයයි ඔක්කොමල්ලා. මේ ෆෙයානස් බූස්ට් එක අලුත්ම අපේ සමාජිකාව. ඉතින් මතක තියාගන්න මේ ෆෙයානස් බූස්ට් එක රාත්‍රි කාලයට ගන්න පුළුවන්. ෆෙයානස් එකක් අවශ්‍ය අයට මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මම කියනවට වඩා මං ආසයි ඉෂාරගේ කටින්ම දැනගන්න. මොකද තන්නේ කර ආයුර්වේද ඉන්ග්‍රීඩියන්ස් ටිකක් තියෙන්නේ වැල්මි වලින් පටන් ගත්තම. ලිකොරයිස් තමයි දැනට ලෝකේ හොයාගෙන තියෙන වැඩිම ෆෙයානස් ප්‍රතිශතය එන්නේ. ග්ලූටතන් පරදවා ගිහිල්ලා වැල්මි තමයි. ලිකොරයිස් කියන්නේ වැල්මි. ඒ වැල්මි දාලා හදලා තියෙන මම හිතන්නේ ආයුෆාම ආයතනින් තමයි පළවෙනිම
ලංකාවට මේ ලිකොරයිස් හඳුන්වලා දෙන්නේ ප්‍රඩක්ට් එකකට ඉන්ක්ලූඩ් කරලා. අනිවාර්යයෙන්ම මේ ෆෑනස් ඉන්ග්‍රීඩියන්ට්ස් ගොඩක් තියෙනවා මේකේ. ඉෂාර පොඩ්ඩක් කියමු අපි ඉන්ග්‍රීඩියන්ට්ස්. ඔව් අනිවාර්යයෙන්ම කියමු. මොකද මේ දැන් විශේෂයක් තියෙනවා අද දවසේ මම හිතන්නේ. මටත් බොහොම සතුටුයි සමා වෙන්න. දැන් මගේ උපන්දිනේ හඳුන්වා දුන්නානේ කට්ටියට කිව්වනේ. ඉතින් ඒ දවසේ මට බූස්ට් එකක් හඳුන්වා දෙන්න ලැබිච්ච එක මම හිතන්නේ ආයිෆාම ආයතන බොහොම ස්තුතිවන්ත වෙන්නට ඕනේ එදාම මට මේක අතර ලැබුණාට. විශේෂයෙන් කියන්නට ඕන දැන් කෙනෙක්ට ගැටලුවක් ඇතුළේ ඇති. දැන් අපිට ඩේ ක්‍රීම් ගන්න කියනවා, නයිට් ක්‍රීම් ගන්න කියනවා, බොඩි ලෝෂන් ගන්න කියනවා. මේක හරි වදයක් නේ මානි. දැන් මික්ෂර ක්‍රීම් ගොඩක් මේ වැඩ ගොඩකුත් එක්ක ගන්න කොහොමද? ඉතින් ඒ නිසා පුංචි ඔබට සහනයක් සලසන්න සූදානම්. නයිට් ක්‍රීම් එක පොඩ්ඩක් නවත්තන්න පුළුවන් මේක පාවිච්චි කරනකොට. මොකද නයිට් ක්‍රීම් එකටත් වඩා බොහෝම වටිනා කියන සංගතක රසක් මේ අන්තර්ගත වෙලා තිබෙනවා. හැබැයි මේ නයිට් ක්‍රීම් එක නරකයි කියලා කියනවා නෙමෙයි. නයිට් ක්‍රීම් එක පාවිච්චි කරගෙන යන අයට ඒක දිගටම පාවිච්චි කරන්න පුළුවන්. නයිට් ක්‍රීම් එක ඉවර ට පස්සේ මේ කාරගෙන ට්‍රයි කරලා බලන්න පුංචි වෙනසක් තියෙනවා. මොකද ඒකේ තියෙන සංගතික වලට තව බූස්ට් එකක් එකතු කරලා තියෙනවා. මේක තවත් වේගවත් කරන්න. හැබැයි තවත් වේගවත් කරනවා කියන්නේ මේ සුදු පාට කරනවා කියන එක නෙමෙයි. මේක විශේෂයෙන් මතක් කරනවා ඔබේ තිබෙන පැහැපත් සම තව තවත් පැහැපත් කරන්න, තව තවත් දීප්තිමත් කරන්න, තව තවත් රන්මත් පැහැති තමක්, එහෙම නැත්නම් තව තවත් නිරෝගීමත් සමක් ලබා දෙන තමයි විශේෂයෙන් කියන්නේ. ඒ වගේම විශේෂයෙන් මතක් කරනවා බ්ලීචින් ආසාදන වලට ඔබේ සම ලක් වෙලා තිබුණා නම් දැම්ම බූස්ට් එකට යන්නට එපා. පොඩ්ඩක් ඉවසන්න. මොකද මේ විශේෂයෙන්ම අර කිව්වත් වගේ වැල්මී තියනවා, වෙනිවැල් ගැට තියනවා, කුංකුම තියනවා, සුදු හඳුන් තියනවා, බෙහෙත් නෙල්ලි තියනවා, කොමාරිකා තියනවා, තව කොහොම තියනවා. ඉතින් ওই දේවල් අතරින් වැල්මී බොහොම විශේෂ. දැන් වැල්මී කියලා මතක් කරනකොට මානි අපි වැල්මී මොනවද අපේ ස්වභාවික අපි ජීවත් වෙන පරිසරය අපි කියනවා වැල්මී ටිකක් හොඳයි, උගුරට හොඳයි. ඔව් අපි සිරප් වර්ග පව නිෂ්පාදනය වෙලා තියෙනවා. මේ උගුර ටිකක් අර අපිට ටිකක් උගුර බැරැන්දුනාට පස්සේ මතන සෙමෙන් අබහිර වුණාට පස්සේ අපි කියනවා වැල්මී උගුරට හොඳයි, කටහඬ මිහිරි වෙන්න හොඳයි. වැල්මී කියලා කියන්නේ බොහෝ දෙනා හඳුනන්නේ ගන්න ඔය ආකාරය. නමුත් අර ජැකී කිව්වත් වගේ දැන් ලෝකේ හඳුනාගෙන තියෙනවා මේ ස්වභාවික එහෙමත් නැත්නම් ආයුර්වේදීය නිෂ්පාදන අතුරින් සංගතක අතුරින් අන්තර්ගතයන් අතුරින් වැල්මී වලට බොහෝම හොඳ අපේ සම පැහැපත් කිරීමේ, සම දීප්තිමත් කිරීමේ, සමට හොඳ පෝෂණයක් ලබා දීමේ හැකියාවක් වැල්මී වලට තිබෙනවා කියලා. හැබැයි ජැකි මම හිතන්නේ ඊට පස්සේ අපි මෙතරම් කල් කොමාරිකා ගැන කතා කරලා පස්සේ කොමාරිකා නිෂ්පාදන බොහොමයක් ආවා. ඉතින් අපි හිතනවා අපි වෙනත් වෙනද නාමයකින් මෙතනින් එහාට වැල්මී අන්තර්ගත නිෂ්පාදන ඒ හැබැයි විශේෂයෙන් මතක් කරන ඕන වැල්මී මුලින්ම හඳුන්වා දුන්නේ ආයිෆාම ආයතනය කියලා මතක් කරන්න ගමන්. මොකද මේක ඉදිරියේදී බොහොම වැදගත් වෙන කතාබහක් නිසා ඉතින් විශේෂයෙන් මතක් කරන්න කැමතියි. ඔබේ නිරෝගීමත් පැහැපත් සම නිරෝගීමත් කරගන්න, ලස්සන කරගන්න, දීප්තිමත් කරගන්න, ටිකක් ඉක්මන් කරන්න, ටිකක් වේගවත් කරන්න. හැබැයි දවසින් දෙකෙන් නම් නෙමෙයි, පොඩ්ඩක් ඉවසන්න වෙනවා. හැබැයි නයිට් ක්‍රීම් එකට වඩා ඩේ ක්‍රීම් එකයි නයිට් ක්‍රීම් එකයි ඔබ මෙතරම් කල් පාවිච්චි කරපු වේගයට වඩා ටිකක් ඉක්මනින් තව තව ලස්සන වෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් සතුටුයි අද වගේ දවසක නැවතත් කියනවා මේක ඔබට කියන්නට ලැබුණු පණිවිඩයට. හොඳයි, නිරෝගී පැහැපත් බව ගෙනෙන නයිව් හර්බ්ස් පිළිබඳව ඔබට තවත් තොරතුරු දැනගන්න පුළුවන් මම මේ මතක් කරන දුරකථන අංක හරහා 077.103.797 වගේම 077.103.798 කතා කරන්න පුළුවන්. අයිෆාමෑන් නියුට්‍රා පුද්ගලික සමාගම මායලේ ජයල කියන ලිපිනය ඔස්සේ ඔබ මේ යොමු කරලා තියෙනවා වගේම ගැටළු යොමු කිරීමේ අවස්ථාවක් තියෙනවා. මීළඟ ගැටළුවත් ඉෂාරා ඔබට යොමු වෙන්නේ තිලිනි කෞශල්‍ය වාදුව ඉඳලා ඔබෙන් මෙන්න මේ වගේ දෙයක් අහලා තියෙනවා. නයිව් හර්බ්ස් ඇලෝ ෆේස් වොෂ් එක කොපි කළා ඇලෝ ෆේස් වොෂ් වර්ගය ඇවිල්ලා තියෙනවා නේද කියලා අහලා තියෙනවා. පහුගිය දවසක ඇලෝ ජෙල් එක නිවැරදි විදිහ හඳුනා ගන්න විදිහ අදත් මම හිතන්නේ ජැකී පැහැදිලි කරා. ඒක ගැනත් ඇය සඳහන් කළා තියෙනවා. ඒව සහ අපේ ඇලෝ ෆේස් වොෂ් අතර වෙනසක් තියෙනවද කියලා අහනවා. ඔව් වෙනසක් තියෙනවා. මොකද දැන් ඇලෝ ෆේස් වොෂ් කියලා මේක හඳුන්වා දෙනවා. ඉතින් හැමෝම හිතන්නේ එහෙනම් මේක ඇලෝ වෙරා තමයි තියෙන්නේ. ඇලෝ වෙරා විතරක් අඩංගු නිෂ්පාදනයක් අපි ළඟ තිබියදී ඇයි අපි තවත් ඇලෝ මේ ෆේස් වොෂ් එකක් හඳුන්වා දෙන්නේ? ඉතින් ඒ නිසා ඇලෝ ජෙල් එකේ තියෙන ඇලෝ වෙරා විතරයි. ඇලෝ ෆේස් වොෂ් එක ඇලෝ ෆේස් වොෂ් කියලා හැඳුන්වුවට ඇලෝ වෙරා විතරක් නෙමෙයි තියෙන්නේ. ඇලෝ වෙරා වැඩිපුර තියෙන නිසා තමයි එනමින් හඳුන්වා දෙන්නේ. ඊට අමතරව පිපිඤ්ඤා සාරය තියෙනවා. ඒ වගේම ස්වභාවිකව අපිට බොහොම සම පිරිසුදු කරන පිරිසුදුකාරක අන්තර්ගත වෙලා තිබෙනවා. ඉතින් විටමින් E සාරය අන්තර්ගත වෙලා තිබුණා. මේ දේවල් වලින් කරන්නේ දැන් පිපිඤ්ඤා ගැන කතා කරනකොට අපි දන්නවා ගෙදර අපි පිපිඤ්ඤා ගෙඩියක් මීට කලින් තමයි සඳහන් කරලා තියෙනවා. අපි උයන්න ගන්නකොට පොත්ත කොටස කපලා මේක තිත්තයින් කරනවා. ඉතින් ඒ වගේම අපේ සමයේ තිබෙන අහිතක රසායනික සංගරක බොහොම ඉක්මනින් ඉවතට ඇදලා ගැනීමේ හැකියාව පිපිඤ්ඤා සාරයට තියෙනවා. කොමාරිකා තුලින් සමරිතේ තමයි ලබා දෙන ගමන්. ඉතින් අන්න ඒ නිසා තමයි අපේ ඇලෝ ෆේස් වොෂ් එක අනිකුත් නිෂ්පාදන වලට වඩා වෙනස් වෙන්නේ. හොඳයි, අපි බොහොමයක් දේවල් කතා බහ කළා. නිරෝගී පැහැපත් බව ගැන නම් නයිව්
හර්බ්ස් එක ඔබ අනිවාර්යයෙන්ම එකතු වෙනවා කියන නොඅනුමානයි. අපි නැවත දවසක මුණ ගැහිමේ බලාපොරොත්තුවත් එක්ක සමුගන්නයි සූදානම් වෙන්නේ. අදත් අපිත් එක්ක එකතු වුණා අපේ ඉෂාරා සඳපිනි වගේම ජැකි. ඔබ දෙපළටම දෙහිම ස්තුතිවන්ත වෙනවා. සුබ දවසක්. සුබ දවසක්. ස්වර්ණවාහිනී අප සමග දිගටම රැඳී ඉන්න ඔබට ආරාධනා කරනවා. තවත් බොහොමයක් දී ඔබ වෙනුවෙන් සූදානම්.